ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු වලට ඩිජිටල් තාක්ෂණයේ හඳුන්වා දීමට සැලසුම්. මේ සඳහා යේ රැසු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය අනුරපේදශනී යාපා මහතා කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියද හිමිව තිබේ. රටවල් 200කට අධික සංඛ්‍යාවක් භාවිත කරන DVBT ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතයි. ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍යකාරයක් ඉදිකරේ. ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් මිලියන 40ක් වැය කිරීමට නියමිතයි. උතුරු පළාතේ පළාත් පාලන ආයතනයන්හි මූලස්ථානීය මාන්කුලම්හි ස්ථාපනය කෙරේ. වැය කරන මුදල රුපියල් මිලියන 900කි. පූර්ණ සහ අර්ධ වශයෙන් හානි වූ පළාත් පාලන ආයතන ප්‍රසංස්කරණයට රුපියල් මිලියන 621ක් වැය කෙරේ. පුර සහ මුඛ ආශ්‍රිත රෝගවලට ලබා දෙන එන්නත් සාද දේශීය නිපදවීමට රජය අනුමැතිය හිමි වෙයි. ඊට රුපියල් මිලියන 75ක ප්‍රතිබාධන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය අනුරපේදශන යාපා මහතා ප්‍රකාශ කළේය.